සබ්ස්ක්‍රයිබර්ස් ලදා හදාගන්න එතකොට වොච් ටයිම් හරදා වගේ හදාගන්න වගේ මේ කරන දේ අහන කෙනෙක් ඉන්නවා කුණු කුණු රසියට තමයි කැමති කුණු රසියට තමයි ටක් ගාලා මේ වැඩිපුර අයිබෝන් මම අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ YouTube channel ගැන ඇත්තටම මම මේ කතා කරන්න හේතුව තමයි මම අලුතෙන් YouTube කරන්න මම YouTube කරන්න මට ගොඩක් හේතු තියෙනවා මම කරන ශේෂ්ඨ කීපයක් තියෙනවා ඒ ශේෂ්ඨ වල කිව්වොත් එහෙම එකක් මම ට්‍රැවලින් කරන්න ආස කෙනෙක් ඒකකොට මම ට්‍රැවල් කරන කාලේදී මම මේ ට්‍රැවලින් වීඩියෝස් කරනවා ඒ වගේම යම් යම් මැනේජ්මන්ට් තියරීස් ගැන එතකොට මේ ලංකාවේ බිස්නස් ගැන ඒ කාලීන මාතෘකාව ගැන වීඩියෝස් කරනවා නමුත් මම ගොඩක් නවක YouTube කරන වීඩියෝ කරන කට්ටියගේ වීඩියෝස් බලපුවාම එයාලගේ ඒ වීඩියෝස් වල අරමුණ එතකොට එයාලගේ වීඩියෝස් වල අන්තර්ගතය ගැන මට පොඩි ගැටලුවක් ආවා. එයාලා ගොඩක් උත්සාහ කරන්නේ මේ සබ්ස්ක්‍රයිබර්ස් ලදා හදාගන්න. ඒතර වොච් ටයිම් 4000 වගේ හදාගන්න වගේ පොඩි අරමුණක් තියෙනවා. නමුත් මෙතනදී ඊට වැඩිය ගැඹුරු දෙයක් තියෙනවා. මම මේ විෂය මම මේක ගැන ගොඩක් හොයලා බලුවා. හොයලා බලපුවම තමයි මට මේක තේරුනේ. ඒ කියන්නේ අපිට ඔඩියන්ස් එකක් ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ කරන දේ අහන කෙනෙක් ඉන්න ඕනේ. ඒතර අපි මේ අපි තව කෙනෙක් අහන දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් එහෙනම් අපේ ටාගට් මාකට් එක අපේ වීඩියෝස් වල තියෙන අපි අන්තර්ගතය මේ සමාජයට යන්න ඕනේ සහ මේ සමාජයෙන් අපින් දෙයක් ගන්න ඕනේ අපි මේ සමාජයත් එක්ක හැදෙන්න ඕනේ. මේ දෙක අතර අන්‍යෝන්‍ය සහජීවනයක් එක මේ අන්‍යෝන්‍ය ගමනක් එක තමයි අපිට මේ YouTube වීඩියෝස් කරන්න පුළුවන්. නමුත් මම දැක ගොඩක් කට්ටිය මේ පොඩි ළමයි කරනවා වීඩියෝස් කරනවා එයාලා ගේම් එකක් කර රෙකෝඩ් කරනවා ඒක දානවා ඒක ෂෙයා කරනවා ඒ වගේ පොඩි පොඩි වැඩ මේ ඇත්තරම මම කියන්නේ ඔයාලා ඔඩියන්ස් එකක් හදාගන්න ඔයාලා ඔඩියන්ස් එකට කතා කරන්න ඔයාලා අරමුණක් හදාගන්න ඒ අරමුණට ඔයාලා වීඩියෝස් කරන්න ඒක දුරට දිකට කරන්න ඒක ගැන අලුත් විදිහට හිතන්න ඒ වගේම මම පොඩි ඉල්ලීමක් කරනවා මමත් මගේ වීඩියෝස් වලින් මගේ වීඩියෝ බලන කට්ටිය දන්නවා ඇති මම අලුත් දේවල් ටිකක් කරනවා මම ඒ තමයි අපිට මේ ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා ඒ දේ අපි කරන්න ඕනේ ඒ දේ වෙනුවෙන් මම මහන්සියක් වෙනවා ඒ අලුත් දේ ඒ අලුතෙන් හිතන්න වෙනස් වෙන්න ඒක කෘෂිකර්මාන්තය පැත්තෙන් ආර්ථිකමය පැත්තෙන් බිස්නස් කොහොමද හදන්නේ එතකොට මේ හැම පැත්තකින්ම කොහොමද වෙන්න ඕනේ කියලා මට පුළුවන් විදිහේ දේක් මම උත්සාහ කරලා මම ඒ දේ කරනවා ඔයාලට පුළුවන් නම් ඔයාලගේ channel එකේ මම කරන පුංචි ඉල්ලීම ඔයාලගේ channel එකේ ඒ වගේ අපේ රටට වැදගත් වෙන ළමයිකට අධ්‍යාපනයටත් වැදගත් වෙන ඒ වගේම රටේ ආර්ථිකයට වැදගත් වෙන දෙයක් ඒ වගේ දේකුත් ඔයාලගේ කන්ටෙන්ට් එකේ දා ගන්න ඔයාලගේ අරමුණට ඒක ගන්න දැන් ලංකාවේ වෛරල් වීඩියෝස් බලුවොත් එහෙම ගොඩක් ඕපදූප කතා කරන්නේ දැන් මම ඒ වගේම දැන් මම ගොඩක් රටවල් වල වීඩියෝස් පොඩ්ඩක් බලුවා අධ්‍යයනය කරලා එතකොට දැන් ඒ රටවල් වල ඒ දැන් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ තියෙන මේ වීඩියෝස් තියෙන ඕපදූප ඒව නෙමෙයි. ඒ රටවල් වල බිස්නස් කොහොමද හදන්නේ? එතකොට ඉකොනොමිකල් සිස්ටම් එක, එතකොට මොකද ටෙක්නිකල් දේවල් එක්ක මේ මියුසික් වීඩියෝ එකක් ඒ වගේ දේවල්. නමුත් ලංකාවේ වෛරල් වීඩියෝස් වල මේ ඔක්කොම වෛරල් වෙන්නේ ඕපදූප. ඒ කියන්නේ ඕපදූප ගොඩක් කතා කරනවා. ඇත්තරම මම හිතන්නේ මේක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. මෙතන අපි ගොඩක් අපේ දාර්ශනිකව පොඩ්ඩි දුර්වලතාවයක් තියෙනවා. මේ එක එක්කෙනා දිනම් කුණු හොයනවා නිකන් කුණු කුණු රසියට තමයි කැමති. කුණු රසිය තමයි ටක් ගාලා මේ වැඩිපුර බලන්නේ. මේක වෙනස් කරන්න ඇත්තරම පුළුවන්. මේක ඇත්තරම මේ කුණු රසිය හොයනවා කියන්නේ අපි තව කෙනෙක් කුණු හිතනවා කියන එක තමයි. දැන් අපිට මේක වෙනස් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේක දැන් අපේ අලුත් પરම්පරාවේ මේ අලුත් પરම්පරාව ඒක අලුතින් හිතනද අලුත් තාක්ෂණික දේවල් අපේ අලුතින් ආගන්න දේවල් ඒ වගේ දේවල් අපිට පුළුවන් ඉදිරිපත් කරන්න. ඇත්තරම මම හිතන්නේ ඔයාලත් ඒ වගේ දේවල් මේ YouTube වීඩියෝස් වලින් අපිට මේක හොඳ platform එක. ඒකින මම හිතන්නේ ඔයාලත් මේ දේවල් කරන්න ඉස්සරහ. විශේෂයෙන්ම යන්න ඕන කාරණයක් තමයි මේ අධ්‍යාපනයේ ලැබුණ ළමයි කියන්නේ. දැන් මේ අධ්‍යාපනයේ ලැබුණ ළමයින්ට ඇත්තටම සිග්නල් ප්‍රශ්නයක් නම් ගොඩක් මේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න තියෙන ගොඩක් ප්‍රදේශවල. ඒ වගේම පහසුකම් අඩුකමක් ඇත්තටම තියෙනවා. නමුත් අපිට මොකක් හරි ක්‍රමයකින් මේක මේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරලා දැන් අපිට මේ අන්තර්ජාලයේ තියෙන නිසා අපේ අධ්‍යාපනයේ කොයිම වෙලාවකවත් මේ රටේ ඇතුළත තියෙන මේ වසංගත තත්ත්වය නිසා අපි අධ්‍යාපනය නවත්ත ගන්න ඕනේ නෑ. මේ අධ්‍යාපනය කියන එක අපිට වැටෙන්න දෙන්න ඕනේ නෑ. මේක අපිට පුළුවන් ගොඩනගන්න. මේකට ඕනතරම් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ
අපිට YouTube එකෙන් ගත්තත් YouTube එකේ තියෙනවා ගොඩක් එක එක ලෙසන් එක එක ගොඩක් කට්ටිය කරපු කට්ටිය. ඒකට ඒ වගේ දේවල් ඒ අභ්‍යාස. ඒකට මේ වෙබ්සයිට් තියෙනකොට මේ වගේ දේවල් අපි හඳුන්වා දීම විතර කරගොම් මම හිතන්නේ අපිට පාර පෙන්න පුළුවන් මේක ගොඩක් ප්‍රමාණවත් කියලා. ඇත්තටම අපි දුක්පත්ද? ඇත්තටම මම අපි ස්කූල් යන කාලේ අපි ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලාම අපි ඉගෙන ගත්තේ අපි ජීවනය පවතින රටක් කියලා. ඒතරත් එහෙම. මේ විදිහට දැන් සෑහෙන කාලයක් තිබිලා. ඇත්තටම අපි ආර්ථික වශයෙන් විපත් වෙන්න පිටතර විදිහට විපත් වෙනවා. ඒතර අපි මේක වෙනස් කරගන්න ඕනේ. අපි මේ දාර්ශනිකව මේක වෙනස් කරගන්නේ නැති තාක්කල් අපිට මේක මේ පෝෂක් වෙන්නේ අපිට මේක මේක දියුණු රටක් වෙන්නේ නැහැ කවදාවත්. ඒක මම ගොඩක් දේවල් අධ්‍යයනය කරලා මේ නිකම්ම කියන කතාවක් නෙමෙයි. ඒක නිසා ඇත්තටම මම YouTube වීඩියෝ එකකට කට්ටිය කියන්නේ අපිට ඒ පැත්තට මේ මම හද පැති ගොඩක් මම මේ වීඩියෝ එකේදී මම හඳුන්වලා දුන්නා. ඒක නිසා අපේ මේ දාර්ශනිකව වෙනස් කරන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. අන්නේ පැති හඳුනා ගන්න. අන්නේ විදිහේ වීඩියෝස් කරන්න. ඔයාලට ඕන තරම් කන්ටේන්ට් තියෙනවා. මේක අනන්තයක් වගේ වෙන්නේ කන්ටේන්ට් තියෙනවා. ඒක නිසා මේ platform එකේ උපරිම ප්‍රයෝජනකම. ඇත්තටම මේ වීඩියෝ එක බලන්න. මේක කියලා තියෙන මම කියන්න උත්සාහ කරනවා යම. අන්නේ උත්සාහ කරන දේ ඔයාලා තේරුම් ගන්න. එතකොට මටත් මේකේ කමෙන්ට් එකක් දෙන්න. මේකේ තියෙන අඩුපාඩු මම වෙනස් කරගන්න ඕන දේවල්, මම අපි කතා කරන්න ඕන දේවල් අන්නේ වගේන මට වගේම අපි ඔක්කොම එකතු වුණොත් තමයි මේ ගමන යන්න පුළුවන්. ඒක නිසා ඔයාලා ඔයාලගේ අදහස් මේ වීඩියෝ එකට එකතු කරන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වීඩියෝ එකේදී මම විශේෂයෙන්ම එක එක පැතිවලින් මම ඔයාලට පැහැදිලි කරා අපේ මේ YouTube කියන platform එක ගැන. එතකොට මේකදී අපි කරන වැරදි ගැන අලුත් YouTubersලට එයාලට තියෙන ගැටලුවක් ගැන. එතකොට එයාලා ඔඩියන්ස් එක හරියට මඳුනා ගන්න නැති ඉගෙන. එතකොට ඒ වගේ ගොඩක් දේවල් කතා කරා. ඒක නිසා මේ වීඩියෝ එක ඒ හොඳට අහලා මේක බලලා ඉවරලා මේකේ තියෙන අඩුපාඩු කමෙන්ට් කරලා ඒ වගේම මේක ෂෙයා කරන්න. ෂෙයා කරලා අපි මෙතනදී ටර්නින් පොයින්ට් එකක් කරගමු. අපි මේ වෙනස් කරමු මේ platform එකේ. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා.